මෙදවසල් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය යොමු වෙලා තින්නේ අබුඩාබි T20 තරගාවලියට. මේ තරග රටාවේ තියෙන වේගවත් බව නිසා අලුත් ප්‍රේක්ෂකයෝ පිරිසකුත් මේ තරග රටාවේ එකතු වෙලා ඉන්නවා. මේ තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජනයන් ගණනාවක් තියෙන නිසා අපේ ප්‍රේක්ෂකයන්ගේ ලොකු අවධානයක් තරගාවලියට යොමු වෙලා තියෙනවා. තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් දසුන් නායකත්වයේ දරන චෙන්නයි බ්‍රේව් කණ්ඩායම ගැන ශ්‍රී ලංකාවේ අවධානය වැඩි යොමු වුණත් තරගාවලියේ අසාර්ථකම කණ්ඩායම් බවට මේ වෙද්දී ඔවුන් පත් වෙලා ඉවරයි. මේ විදිහට දසුන්ගේ කණ්ඩායම් පරාජයට පත් වෙන්න හේතු ගණනාවක් තිබුණත් ප්‍රවීණ විචාරකයෝ කියන විදිහට වගේම අපිට පේන විදිහට මේ කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව තමයි දුර්වල පන්දුයයිම. ඇත්තටම දසුන්ගේ කණ්ඩායම් බැලුවොත් ප්‍රබල පන්දුයවන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. කාලෙකට ඉස්සර හොඳින් පන්දුයවපුත් දැන් වියපත් වෙලා ඉන්න මුනාෆ් ෆටෙල් වගේ ක්‍රීඩකයන් තමයි චෙන්නයි කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු විදිහට තෝරලා තිබුණේ. ශ්‍රී ලංකාව බලාපොරොත්තු තියාගෙන ඉන්න ධනංජය ලක්ෂාන් මේ තරගාවලිය ලැබුණු අවස්ථාවල හරියට පන්දුයවුවේ නැහැ. ලක්ෂාන්ට එරෙහිව පන්දුවාරයකට ලකුණු 17කට වැඩියෙන් ප්‍රතිකරු ලබාගෙන තියෙනවා. නුවන් ප්‍රදීප්ට පන්දුවාරයකට ලකුණු 15කට වැඩියෙන් ලබාගෙන තියෙනවා. නායක දසුන්ට පන්දුවාරයකට ලකුණු 16කට වැඩියෙන් පහර වැදලා තියෙනවා. නවක ක්‍රීඩක කෙවින් කොත්ට ලැබුණු තරගයේ පන්දුවාර දෙකේදී ලකුණු 42ක් ප්‍රතිවාදීන්ට දෙනවා. ওই විදිහට බලද්දී දසුන්ගේ කණ්ඩායමට ඉන්න ශ්‍රී ලංකා පන්දුවවන්න අන්තිම අසාර්ථකයි. ප්‍රතිකරණයේ පැත්තෙන් බැලුවොත් නම් චෙන්නයි කණ්ඩායමේ වැඩිම ලකුණු අරගෙන තියෙන බහනුක දෙවෙනි තැන ඉන්නේ ඇන්ජලෝ පෙරේරා. ඒ වගේම ඇන්ජලෝට පන්දුව බාර දුන්න අවස්ථාවෙත් ලකුණු 16කට කඩලු දෙකක් දවා ගන්න ඔහු සමත් වෙනවා. නායක දසුන් ශානකත් තරගාවලියේ අසාර්ථකයි. මේ තත්ත්වයන් ඔක්කොම එකතු වෙලා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැඩි පිරිසක් සෙල්ලම් කරන චෙන්නයි කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ලබනවා. මේ පරාජයන් දකින්දි T20 ලෝක කුසලානයේ අතරතුර මහේල කියපු කතාවක් මතක් වෙනවා. ඒ තමයි තරඟ දිනන්න නම් හොඳ පන්දු යවන්න ඉන්න ඕන කියන එක. මේ කතාව ටෙස්ට් තරඟ වලට විතරක් නෙමෙයි එක් දින T20 වගේම T10 වලටත් පොදුයි කියලා තමයි මහේල කියන්නේ. ඇත්තටම T10 කියන්නේ ප්‍රතිකරුවන්ගේ තරඟ රටාවක් කියලා හැඳින්වුවත් හොඳ පන්දු යවන්න කණ්ඩායමකට නැත්තම් ඒ රටාවෙන් ඒ කණ්ඩායමට ඉදිරි ගමනක් නැහැ කියලා තමයි මහේල කිව්වේ. මහේල පන්දු යවන්නෙක් නොවුනට පන්දු යවන්නන්ට දීපු මේ වටිනාකම ඇත්තටම අපිට පසුගිය කාලේ දකින්න තිබුණා. අපි T20 තරඟ රටාවේ අංක 1 කාලයක් ඉදදී අපිට මුරලි, අජන්ත, මාලිංග, කුලසේකර, ජයසූරිය වගේ වෙනස් විදිහේ පන්දු යවන්න හිටියා. ඒ වගේම අපි දැන් ක්‍රිකට් වලින් තරමක ඉස්සරහට එමින් තියෙන්නේ වනිදු, චමීර, මහීෂ වගේ පන්දු යවන්නන්ගේ ඉහළ දායකත්වයක් එක්ක. දැන් ඉතින් මේ තරගාවලියේ චෙන්නයි කණ්ඩායමට නැගිටින්න අමාරුයි. මේ තරගාවලියේ ඉගෙන ගන්න පාඩම් දසුන්ට LPL තරගාවලියේ තමන්ගේ කණ්ඩායම හොඳ පන්දු යවන බලකායක් එක්ක මෙහෙවන්න අවස්ථාව ලැබෙයිද කියලා අපි බලාගෙන ඉමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.